හලෝ කොහොමද ඔයගලන්ට මං අද ටිකක් වෙනස් විදිහ vlog එකක් කරන්න තමයි හැදුවේ මං අද ඇත්තටම උදේ අපේ මන්දකක් දැම්මා මගේ කොණ්ඩේ හදන්න කොණ්ඩේට රීබෝන්ඩින් එකක් කරන්න මගේ මේ හරිය බේබි හැව ඇවිලා දැන් කොණ්ඩේ අවුල් ගිහිල්ලා තියෙනවා ඉතින් ඒ නිසා මම හිතුවා මම සලූන් එකකට ගිහිල්ලා කොහොමද මේ ස්ට්‍රේට්නින් එක එහෙම නැත්නම් රීබෝන්ඩින් එක කරන්න කියලා ඔයගලොත් එක්ක ෂෙයා කරොත් හොඳයි කියලා ඔයගලන්ටත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වෙයි කියලා ඉතින් අතරතරම යාළුවෙක් එක්ක තමයි යන්නේ ඉතින් යාළුවව ගන්න යනවා ඊට පස්සේ අපි දෙන මොන හරි කාලා මට 12:30 තමයි අපොයින්ට්මන්ට් එක තියෙන්නේ ඉතින් ඒ පෑය දෙක තුන මම 10ට පිටත් වෙන්නේ ගෙදරින් ඉතින් පෑය දෙකක් විතර යාළුවත් එක්ක ඉඳලා යත් එක්කම සලූන් එකට ගිහිල්ලා රීබෝන්ඩින් එක කරන්න කොහොමද කියලා බලමු ඉතින් මම සලූන් එක යන විදිය ඔක්කොම විස්තර ඔයගලොත් එක්ක ෂෙයා කරන්න ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති වෙයි කියලා දැන් යන්න හදන්නේ මගේ යාළුවව ගන්න. එයාව ඒගලංග ගෙදරින් අරගෙන මම යනවා එයත් එක්කම රාජගිරියේ මොන හරි කන්න කාලා පොඩ්ඩක් කතා කරගෙන ඉඳලා තමයි අපි සලූන් එකට යන්නේ. අපි රාජගිරියේ සිලෙක්ට් කරගත්තේ සිම්ප්ලි ස්ට්‍රෝබෙරි බයි ජාග්‍රෝ එකට. ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් අපි ආවා ජග්‍රෝ එකට එතන මගේ යාළුවා ෆොටෝස් ගන්නවා ඉතින් අපි ඕඩර් කරගත්තා මම ගත්තේ වැනිලා ස්විස් රෝල් ස්ට්‍රෝබෙරි ටොපින් දාපු එකයි ෆ්‍රෙෂ් ස්ට්‍රෝබෙරි ජූස් එකයි මගේ යාළුවා ගත්තේ චොක්ලට් සෑන්ඩ්විච් ස්ට්‍රෝබෙරි ටොපින් දාපු එකයි චොක්ලට් මිල්ක් ෂේක් එකයි ඉතින් මෙයා තමයි නිලුක්ෂි සුරවීර මෙයාගේ YouTube channel එකේ මේ ෆුල් vlog එකම තියෙනවා ඉතින් ඔයගලන්ට එයාගේ YouTube channel එකට ගිහිල්ලාත් බලන්න පුළුවන් මේ වගේ videos ඉතින් අපි බලමු රස කොහොමද කියලා ඇත්තටම රසයි එක ඉතින් ඔයගලන්ටත් පුළුවන් ඔයගලන්ගේ යාළුවොත් එක්ක ඔයගලන්ගේ ඊතර කට්ටියත් එක්ක ජග්‍රෝ එකට ගිහිල්ලා මේ රසම රස කෑම ට්‍රයි කරලා බලන්න. ඉතින් මේ වීඩියෝ එකේට වැඩි ගොඩාක් කෑම ඒගොල්ලෝ ළඟ තියෙනවා. ඉතින් එක එක දවස් එක එක කෑම ට්‍රයි කරන්න පුළුවන්. මේක ඇත්තටම ලොකේෂන් එක තියෙන්නේ රාජගිරියේ ගුවන් පාලම ළඟම. ඉතින් ඕන කෙනෙක්ට හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් අපි මෙතන ඉක්මනට කාලා අපි 11:30 වගේ වෙද්දී යන්න තමයි ප්ලෑන් කරේ. මොකද අපිට 12:30 තිබුණාද අපි ජුට්ටක් කලින් යනවා. මොකද ඔයගොල්ලන්ට ෂෙයා කරන්න අපි පොඩ්ඩක් ගිහිල්ලා බලලා ඒ ටික සෙට් කරගන්න ඕන නිසා ඔයගොල්ලොත් එක්ක මේක මේ වීඩියෝ එක අපි බෙදා ගන්න නිසා ඉතින් අපි හිතුව ජුට්ටක් කලින් යනවා කියලා. ඉතින් අපි තව ටිකකින් ගිහිල්ලා බලමු කොහොමද අපි යන්නේ. ඊට පස්සේ මොනවද එතන වෙන විස්තර කොහොමද රිලැක්සින් එක වෙන්නේ කියලා. දැන් නම් අපි කාලා ඉවරයි දැන් අපි යන්න තමයි පිටත් වෙන්නේ මගේ කොණ්ඩේට හෙයා රිලැක්සින් එකක් කරන්න තමයි හදන්නේ ඉතින් මම දන්නවා ගොඩාක් අය කැමතියි රීබෝන්ඩින් රිලැක්සින් කරන්නේ කොහොමද කියලා හරි මෙතඩ් එක දැනගන්න ඉතින් නමුත් ඉල්ලීමක් කරනවා හරියටම මේ දේවල් දන්නේ නැත්නම් හරි දැනුමක් නැත්නම් මේ දේවල් ගෙදරදී අත්හදා බලන්න යන්න එපා මේකට වෙනම ප්‍රොෆෙෂනල් හෙයා ඩ්‍රෙසර් කෙනෙක්ව තෝරගන්න ඉතින් ගෙදරදී තනියෙන් මේවා කරන්න යන්න එපා මොකද කිමිකල් යූස් කරලා ගොඩාක් ඩැමේජස් කරගත්ත කට්ටිය අපි අතර ඉන්නවා ඉතින් ඒ නිසා කොණ්ඩේට ආදරේ නම් කොණ්ඩේ පරිස්සම් කර हरी दानुमाक हरी अवबोधयाक नतु मे देवल कराने पाकी निलीमाक मे वीडियो के मूल्यम कराने हितुवा यदि मन रिलैक्स इन कराने मगे आलुवेक तमाय चूज करगते एरिसलून एक चान्न फ्लैश ओगुलु गुडाक आय दान्नम एति ඉතින් එයාගේ අලුත් සලූන් එක ඕපන් කරලා තියෙනවා ජුබිලි කාන්වේ හෙයා ස්ටුඩියෝ බයි චාන්න කියලා. ඉතින් මම එතෙන්ට තමයි යන්නේ මගේ රිලැක්සින් එක කරන්න. ඉතින් අපි බලමු ගිහිල්ලා කොහොමද මම මේ දේවල් කරගන්නේ. सलून बल मुहमद रिलैक्स वे सलून आवा मेतन हेयर स्टूडियो बै चाण के बोर्ड दिन पारे मुहकन लेसी अभी अम्म
ඔගලන්ට මෙතනින් hair colors කරගන්න පුළුවන් rebonding relaxing extensions මේ වගේ ඔක්කොම hair සම්බන්ධ දේවල් චන්නගෙන් කරගන්න පුළුවන් චන්න flash එහෙම නැත්නම් hair studio by චන්න කියලා social medias වල ඔගලන්ට මෙයාව contact කරගන්න පුළුවන් ඉතින් මුලින්ම අපි relaxing එකේ පළවෙනි step එක වෙන්නේ කොණ්ඩෙ wash කරගන්න එක ඉතින් ඒක තමයි අපි දැන් මේ කරනවා ඔගලන්ට පේන්නේ මුලින්ම අපේ කොණ්ඩෙ තියෙන කුණු දූවිලි oils එතකොට conditioners මේ තියෙන හැමදේම ඉවත් වෙන්න හොඳින් කොණ්ඩේ wash කරගන්න ඕනේ wash කරලා shampoo කරගන්න එක තමයි පළවෙනි step එක විදිහට කරගන්නේ කොණ්ඩේ තියෙන මොන හරි hair spray වෙන්න පුළුවන් settings products වෙන්න පුළුවන් මේ හැමදේම ඉවත් වෙන්න හොඳින් shampoo කරගන්න ඕනේ මේ step එකේදී අපි conditioner use කරන්නේ නැහැ shampoo විතරයි පාවිච්චි කරන්නේ ඊට පස්සේ කොණ්ඩේ හොඳට towel dry කරගන්න ඕනේ. මෙතනදී අපි මුකුත් dry එකක් පාවිච්චි කරන්නේ towel එකෙන් හොඳට තෙත මාත්තු කරලා කොණ්ඩේ ගැට ටික කඩා ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ කොණ්ඩේ මේ විදිහට section කරගන්න ඕනේ. section කරලා පොඩි පොඩි sections අරගෙන අපි lotion එක apply කරගන්න තමයි යන්නේ. මේ විදිහට කොණ්ඩේ පොඩි පොඩි sections අරගෙන අපි lotion එක ඉක්මනින් apply කරගන්න ඕනේ. මෙතනදී විශේෂයෙන් කියන්න ඕනේ ටිකක් ඉක්මනින් ලෝෂන් එක ඇප්ලයි කරගන්න එක ගොඩක් වැදගත්. මොකද අපිට නැත්තම් ප්‍රොසෙස් වෙන්න වෙලා මදි වෙනවා. අපි පැය භාගයක් විතර මේ වැඩේට ගත්තොත් එහෙම අපිට තියන්න ගියාම කොණ්ඩේ ගොඩක් වෙලා තියන්න බෑ. මොකද අපි ලෝෂන් එකක් කිමිකල් එකක් යූස් කරලා තියෙන නිසා. ඉතින් ඒ නිසා විනාඩි 5ක් 10ක් වගේ අතරලා සම්පූර්ණයෙන්ම මේ ෆුල් හැය එකටම ලෝෂන් එක ඇප්ලයි කරගන්න එක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. මේකේ ලෝෂන් එක ඇප්ලයි කරාට පස්සේ ෆුල් හැය එකේම අපි විනාඩි 30ත් 40ත් අතර වගේ කාලයක් තමයි තියන්නේ. එක එක එක්කෙනාගේ කොණ්ඩත් එක්ක වෙනස් වෙනවා. ඕගලන්ට පුළුවන් එක කෙස් ගහක් අරගෙන ඒකේ තියෙන ඇදෙන සුළු බව අනුව ඕගොල්ලෝ දන්නවා කොහොමද චෙක් කරගන්නේ කියලා අපේ කොණ්ඩේ ස්ට්‍රේට් වෙලාද කියන එක. ඉතින් ඒ ආකාරයට ඔයාලට පුළුවන් මේක චෙක් කරලා මේක වොෂ් කරගන්න. ඉතින් මේ විදිහට තමයි අපි පොඩි පොඩි sections අරගෙන ඉක්මනින් ඉක්මනින් ලෝෂන් එක ඇප්ලයි කරගන්නේ. තවත් දෙයක් තියෙනවා ලෝෂන් එක ඇප්ලයි කරද්දී හිස් කබලට ගෑවෙන විදිහට ඇප්ලයි කරන්න එපා. හිස් කබලට අඟල් කිහිපයක් අඟලක් අඟල් භාගයක් දුරින් තමයි අපි ලෝෂන් එක ඇප්ලයි කරන්නේ. මම මේ මගේ යට ටිකට ඇප්ලයි කරන්නේ නැත්නම් මගේ ඒ හරියේ රිලැක්සින් එක තියෙනවා. මේ රූට්ස් වල තමයි රිලැක්සින් එක නැත්තේ. ඉතින් ඒ නිසා තමයි පල්ලෙහ කොටසට නැතුව එන්ස් වලට නැතුව අපි උඩ කොටසට විතරක් වැඩි අවධානයක් දෙන්නේ. විදේට අන්තිම සෙක්ෂන් එකෙත් අපි ලෝෂන් ටික ඇප්ලයි කරගන්නවා. ඇප්ලයි කරලා ප්‍රොසෙසින් ටයිම් එක හරියට තියන්න විනාඩි 30ත් 40ක් අතර 45ට විතර වැඩිපුර තියන්න එපා. කොණ්ඩේ කැඩි කැඩි යන්න ඉඩ තියෙනවා. මම 40 කියලා කිව්වත් උපරිම ඔගොල්ලොන්ගේ කොණ්ඩේ අනුව එක වෙනස් වෙන්න පුළුවන්. ඔගොල්ලෝ ඒක හැම වෙලේම විනාඩි 10න් 10ට වගේ එක චෙක් කරන එක ගොඩක් වැදගත්. ඊට පස්සේ අපි බලමු මේක ටයිමින් එක ගියාට පස්සේ වොෂ් කරගන්නේ කොහොමද කියලා. දැන් අපි කොණ්ඩේ වොෂ් කරනවා. සාමාන්‍යයෙන් අපි විනාඩි 40ක් වගේ තිබ්බා.
ඊට පස්සේ දැන් මේ වොෂ් කරගන්න තමයි හදන්නේ. මෙතනදී අපි ෂැම්පු කන්ඩිෂනර් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. හොට් වෝටර් සහ නෝමල් වෝටර් වලින් කොණ්ඩේ හොඳින් මේ කොණ්ඩේ තියෙන ලෝෂන්ස් ටික ඉවත් කරගන්න එක තමයි කරන්නේ. හොඳින් හිස් කබල සහ කොණ්ඩේ තියෙන හැමදේම ලෝෂන්ස් ටික ඉවත් කරගන්න. ඊට පස්සේ කොණ්ඩේ ටවල් ඩ්‍රයි කරලා අපි ඩ්‍රයර් කරගන්න ඕනේ කොණ්ඩේ වතුර පොඩ්ඩක්වත් නැති වෙන්න. ඊට පස්සේ අපි බ්ලෝ ඩ්‍රයර් කරනවා. ඊට පස්සේ තමයි අපි අයන් කරගන්නේ. අපි බලමු මේ ස්ටෙප්ස් කොහොමද වෙන්නේ කියලා. දැන් අපි කන්ඩිෂනර් කුත් යූස් කරේ නැති නිසා අපේ කොණ්ඩේ ටික ගැට ගැහිලා වගේ තියෙන්නේ. ඉතින් ඒක හිමින් අපි ගැට ටික කඩාගෙන ඊට පස්සේ අපි මේ විදියට කොණ්ඩේ ඩ්‍රයර් කරගෙන වේලා ගන්නවා. මෙතනදී කියන්න ඕනේ ඩ්‍රයි කරන්න නැතුව එක පාටම අයන් එක කොණ්ඩේට දාන්න එපා. මොකද එතකොට කොණ්ඩේ සහ ස්කැල්ප් එක පිච්චෙනවා. වතුර කොණ්ඩේ ඕන තරම් තියෙන නිසා මම දැකලා තියෙනවා ගොඩාක් සැලුන්ස් වල ඩ්‍රයි කරන්න එක පාට අයන් කරනවා. ඉතින් එතකොට හිස් කබල නලල ඔක්කොම තුවාල වෙනවා. ඊට පස්සේ වතුර ගියාට පස්සේ මේ විදිහට දැන් අපි බ්ලෝ ඩ්‍රයි කරගන්නවා සෙක්ෂන් කරලා කොටසින් කොටස. ඊට පස්සේ ෆුල් හෙයා එක බ්ලෝ ඩ්‍රයි කරලා ඉවර වුණාට පස්සේ අපි අයන් කර ගන්නවා ෆුල් හෙයා එකම. මෙතනදී හොඳ හෙයා එන් එකක් පාවිච්චි කරන එක ගොඩක් වැදගත්. මම කලින් කිව්වා වගේම ගෙදරදී මේ වගේ දෙයක් කරන්න වැඩි උත්සාහ කරන්න එපා. හරි දැනුවත්කමක් දැනුමක් තියෙන කෙනෙක්ට කියලාම ප්‍රොෆෙෂනල් කෙනෙක්ට කියලාම මේ දේවල් කරගන්නවා නම් ගොඩක් වැදගත් සහ ගොඩක් හොඳයි. මොකද නැත්තම් ඔයාට වෙන ඩැමේජ් එක ඔයාට රිකවර් කරගන්න අවුරුදු ගාණක් යන්න වෙනවා. සමහර විට මුළු කොණ්ඩෙම හැලෙන අවස්ථා වුණත් තියෙනවා. ඉතින් ඒ නිසා හරියට හිතලා බලලා හරි තැනකට ගිහිල්ලා මේ දේ කරගන්න කියන ඉල්ලීම කරනවා. ගෙදර පුරුදු වෙන කෙනෙක්ට කියලා මේ දේවල් කරගන්න එපා. මේ විදියට පොඩි පොඩි සෙක්ෂන්ස් අරගෙන තමයි ඔයා අයන් කරගන්න ඕනේ. ඊට පස්සේ ටික ඔයගලන්ට දැන් පේනවනේ ගොඩාක් හොඳට අයන් වෙලා තියෙනවා. මේ විදියට ෆුල් හෙයා එකම ඔයා අයන් කරගන්න ඕනේ. මේක අයන් කරගත්තට පස්සේ ඔයා දවස් 3ක් යනකම් කොණ්ඩේ වොෂ් කරන්න බෑ. ඒ කියන්නේ මේ රිලැක්සින් එකෙන් පස්සේ අපි ඊට පස්සේ නියුට්‍රලයිස් එක දාන්න ඕනේ. මම කියන්නේ මේ ස්ටෙප් සම්පූර්ණ ඔක්කොම ඉවර වුණාට පස්සේ අද දවසෙන් පස්සේ ඔයාට ගෙදර ගිහිල්ලා දවස් 3ක් යනතුරු වොෂ් කරන්න බෑ කොණ්ඩේ. කොණ්ඩේ තෙමා ගන්න එපා. කොණ්ඩේට එක එක තේවල් දාන්න යන්න එපා. ඉතින් දවස් 3කට පස්සේ තමයි ඔයා කොණ්ඩේ හොඳින් වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ කන්ඩිෂනින් ට්‍රීට්මන්ට් එකක් කරගන්නවා නම් ගොඩක් හොඳයි. මොකද කොණ්ඩේට පොඩ්ඩක් ඩැමේජ් එකක් වෙන නිසා. දැන් අපි න්‍යූට්‍රලයිසර් එක දාන්න තමයි හදන්නේ. මේ විදිහට ඒකත් සෙක්ෂන් කරගෙන න්‍යූට්‍රලයිසර් එක ඇප්ලයි කරගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ විනාඩි 20ක් 30ක් න්‍යූට්‍රලයිසර් එක තිබ්බට පස්සේ කොණ්ඩේ නැවත වොෂ් කරගන්න එක තමයි කරන්නේ. මෙතනදීත් හොඳින් කොණ්ඩේ වොෂ් කරගෙන මෙතනදී අපි කන්ඩිෂනර් විස්තරක් යූස් කරනවා. මෙතනදී ෂැම්පු කරන්නේ නැහැ.
මේ විදිහට හොඳින් කන්ඩිෂනර් කරගන්න. ඊට පස්සේ අපි කොණ්ඩේ ටවල් ඩ්‍රයි කර ගන්න ඕනේ ඊට පස්සේ අපි නෝමල් ඩ්‍රයි එකක් ආධාරයෙන් කොණ්ඩේ වේල ගන්න එක තමයි කරන්නේ විදියට හොඳින් කොණ්ඩේ වේල ගන්න ඕනේ. දැන් අපි මේ ස්ටෙප් එකේදී අයන් කිරීමක් ෆ්ලෝ ඩ්‍රයි කිරීමක් මුකුත් කරන්නේ නැහැ. නෝමලි ඩ්‍රයි කරලා කොණ්ඩේ ඩ්‍රයි කරගන්න එක වේල ගන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ මේ විදියට අපිට සිලිකන් ටිකක් දාලා කොණ්ඩේ සෙට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම මගේ ෆ්‍රින්ජ් එක පොඩ්ඩක් වැවිලා නිසා පොඩ්ඩක් ට්‍රිම් කරා එක. නමුත් අර හරියට ගන්න බැහැ අපේ කොණ්ඩේ තාම ඇලිලා වගේ තියෙන නිසා පොඩි කට් එකක් කරනවා ඉස්සරහ ටිකට විතරක් ෆ්‍රින්ජ් එක හදාගන්න. යටත් මම අඟල් භාගයක් වගේ භාගෙටත් අඩුවට වගේ තමයි ට්‍රිම් කරගත්තේ අර පොඩ්ඩක් නිකන් වැවිලා තිබුණ කොටස් ටික. ඉතින් දැන් අපේ රිලැක්සින් එකේ ඔක්කොම ඉවරයි ස්ටෙප් එක. දැන් අපි මේ දකින්නේ කොණ්ඩේ රිලැක්සින් එක කරගත්තට පස්සේ රිසල්ට් එක මම ඔයගලන්ට පෙන්වන්න දවස් 3කින් කොහොමද රිසල්ට් එක කියලා. මේ තියෙන්නේ අපි දැන් ඔක්කොම වැඩේ ඉවුණාට පස්සේ පොඩ්ඩක් ට්‍රිම් කරා යටින් ඒ ටික සෙට් කරන විදිහ. මම කලින් කිව්වා වගේ ඔයගොල්ලෝ දවස් 3ක් කොණ්ඩේ වොෂ් කරන්න නැතුව තියලා පරිස්සම් කරගන්න හෙයා ක්ලිප්ස් බන්ස් මුකුත් පාවිච්චි කරන්න එපා තෙමා ගන්න නැතුව තියාගන්න. ඊට පස්සේ ඕගලන්ට සිලිකන් ටිකක් පාවිච්චි කරලා මේ විදිහට කොණ්ඩේ සෙට් කරගන්න පුළුවන්. ඉතින් මේනි චන්න ඕගලන්ට පුළුවන් මෙයාට කියලා ඕනම හෙයා සෙටින් එකක් හෙයා ස්ටයිල් හෙයා කට්ස් කලරින් ඔක්කොම කරගන්න. ඉතින් මම එයාගේ කන්ටැක්ට් ඩීටේල්ස් දාන්න. දවස් 3කින් වොෂ් කරලා තියෙන කොණ්ඩේ. ඉතින් මේක තමයි මගේ ෆයිනල් රිසල්ට් එක. ඔයගලන්ට පේනවා මම මේ අයන් කළවත් මුකුත් කරලා නැහැ. මේ මගේ නැචරල් හෙයා එක දැන් තියෙන්නේ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේකේ රිසල්ට් එක. මම මේ රිසල්ට් එක විශේෂයෙන්ම පෙන්වන්න හිතුවේ මුතු ගොඩාක් සලුන්ස් වලින් රිලැක්සින් එකක් රිවෝන්ඩින් එකක් කරාට පස්සේ දවස් 3කින් වොෂ් කරාට පස්සේ ඒ රිසල්ට් එක එහෙමම තියෙන්නේ නැහැ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මම හිතුවේ ඒකයි කියන්නේ හරි ප්‍රොෆෙෂනල් දැනුමක් තියෙන කෙනෙක් කියලා හෙයා සම්බන්ධ දේවල් කරගන්න කියලා.